න්නේ අලුවන අද මොම යාල වෙනුවෙන් අරගෙන අවෙේ දෙදහස්සසි දෙකව ශේ තිරගත වුණු යුගී කියන මූවයක. අBී අගේ හතෑදශම දෙකක් ගන්න සමත්තුනමී මූවයක තනිකරම කුතුහලයෙන් පිරුණු මූවයකක්. අවසානයේ වෙනකං හිතාගන්න බෑ ඇත්ත මොකක්ද කියලා. ආරම්භය ඒක කතාවක් මැදරයාදි තවත් කතාවක් අවසානයේ තමයි තේරෙන්නේ ඇත්තරම මොකක්ද වෙලා තියෙන කියලා. එනම් යාලුවන ආපේච නලකට අලුත් කෙක් නම් සස්ක්‍රයි ට්න කලික් කරලා අපිත් එකතු වෙන්න. එෙෙනමඉතින් ඩියුව එක බලන්න ගමන් ඩියුව එකට ලයිකිකක් දා ලා වීඩුව එකවසානය ලගේ අදහසත් අපිටක් කමෙන් කරන්න අපි දැන්යම මූවකට. කතාව පටන්ගන්නකොටම පෙන්න්නන්නේ ගෑනු ළමේ කණඩා අන්ඩ පාරය යනවා ඒ ගෑනු ළමයක් ගොඩත්තුකෙන් පාරයෙන්නේ. ඒය අන්ාඩ මැවිල්ල බස්සෝල්ඩ කළඟ නවතිනවා. ඊට පස්ස පෙන්න්නනවා කලුපාට කාරෙකක් පාර එනවා. ඒ කාරකර ගෑනුළමය ඉන්නතන නවත්තනවා. ඔන්න දැම් බලනකොට පේනවා එතන හිටිය ගෑනුළමයත් නෑ. නවත්තපු කාරෙකත් නෑ. බස්සෝල්ඩ කළඟ අඩාන්ඩ හිටියේ ගැනුල මේ වර කාරකය දාගෙන යනවා. මීන්නේ ගුරු ප්‍රසසාත් ගුරු ප්‍රසාත් ජනප්‍රිය නුවවෙත්. සෙල්බම් කියන අධ්‍යක්ෂකරයා ගුරු ප්‍රසාදෝ හම්බවෙෙන්න්න ඇවිල්ලා. දෙන්න කතා කරර ඉන්න ගමන් ගුරු ප්‍රසාා සෙල්වම්ගෙන් අහනවා තාත්තර පොහොමද කියලා. සෙල්වම් කියනවා හොදින් ඉන්නව කියලා. ගුරු ප්‍රසාත් සෙල්වම්ට කියනවා තාත්තෝ මතක්කරා කියල කියන්න කියලා. දැන් පෙන්න්නනි ටීවේක යන ෆිල්ම් එක ගුරු ප්‍රසාත් තමයි ටීවේක බලබලඉන්නේ. කෞරුහරි ඒවෙලාේ ඇවිල්ල ගුරු ප්‍රසාදග ඔළුවටම වැඩිතියෙනවා කෞවද ගුරු ප්‍රසාට වැඩි තිබ්බේ. දැන් කතාව පෙන්න්නන්නේ මාස කිහිපයකට පෙරවුණ සිදුවීම්. පාරාව ජිප්ප එකක් ලොරියක හැපෙනවා මනි නන්ද ඒ පෙන්නු අනතුර නන්ද හීනෙන් දැකළ තියෙන්න්නේ. නන්ද බයවෙලා නැගිටිනවා. නන්දට පාන්දර දෙකට කෝලකක්කෙනවා ඒ කතා කරන්නේ පුරුෂෝත්මන් සර්. මීතමයි පුරුෂෝත්තම්. පුරුෂෝත්තම් නන්දට කියනවා ඔයා මම සේවේ ඉන්නකොට මඩකඩක් කුදව කර දැන්මට ආය ඔයාගෙන් උදව්වා ඕෝන කියලා. නන්ද කියනවා කියනස කියලා. පුරුෂෝතම් කියනවා කෙල්ලෙක්්ගෙන හොයාගන්න ඕන ඒ කෙල්ල කොහේ ගිහින්ද කවුරු අරංගිහින්ද කිය දන්නේ නෑ කියලා. පුරෂෝත්තමම් නන්දට කියනවා මේක රහසක් විදිල තියාගන්න ඕන කියලා. ඔහු කියනවා ඒ කෙල්ලවා අයුධයක් කරගෙන මවිවරයක් කරන්න කෙනෙක් උත්සා කරනවා කියලා. අන්තිමට පුරුෂෝත්තම් කියනවා මමේ කෙල්ලගේ විස්තර රාජ් කුමාර් කියලා කෙනෙග අතේ වඩන් කියලා. TීVේ ආණ්ඩෝ විේචනය කරන මැති ඇමතිලා අගේ වැඩසරහණක් යනවා. දැන් පෙන්න්නන්නේ වැඩසරහන බල ගොඩත් තරහෙින් ඇමති කෙනෙක් ඒ ඇමිතුමා කෙනෙක්කෙක් කතා කරකරින්න්නේ. ඇමතිතුමායා කතාකරකර ඉන්න ගෙනාගෙන් අහනවා ඔයාගේ මිනිහ කොහෙද කියලා ඒ ඇමතිතුමා හපු කෙනා තමයි මේයින්නේ. මේ සේතු! සේතු දැන්ඟන්න දේවාලි පූජාවක දේවාලි පූජාවවිවර වෙලාහු යනවා මේ තමයි එස්සයි රාජ්කුමාර්, රාජකුමාර්, නන්දගේ ඔෆිස්සකට එනවා මෙයින ශාලනී නන්දකි ටීම් එකේ සාමාජිකාවක්. සේතු ඇමතිතුමා ෙදරට එනවා? එස්සයි රාජ්කුමාර නන්දලඟට එනවා? ඩේවි් නන්දව දැනුවත් කරනව රාජකුමාර ඇල්ල කියලා න්ද රාජකුමාරුව යාගේ ළඟට ගෙන්න්නනවා. සේතු ඇමිතිතුමාළඟට ඇවිල්ල කියනවා පුරුෂෝත්තම කියන බෝනිික්කයෙක්. අපිට ඕන කෙනා මෙයා කියලා ෆයිල් එක කැමිල්තුමා දෙනවා. රාජ්කුමාර එට දුන්න විස්තරටික නන්දර දෙනවා. ඇමිල්තුමා ෆයිල්ලක බලනවා නන්දත් රාජකුමාර දුන්න පෛල්ලක බලනවා ඒ යිල්ලකේ තියනෙන ෆොටෝ එකේ ඉන්න ෆිල්ම් එක පටන්ගන්නකොටම පෙන්න්න පූපාරය අන්ඩාන්ඩාප කියනු ළමය ඒ එල්ලගේ නම කාර්තික! කාර්ථිකාගේ සම්පූර්ණ විස්තරේ පෛල්ලකේ තියෙනවා ලතුමා පයිල්ලක බලද්දී සේතුවඇමිතුමාට කියනවා මේ කෙල් කොහේ කොතන ඉන්න වද කිසිම තොරතුරක් නෑ කියලා. පුරුෂෝත්තම්ගේ ව්‍යාපාර බනාමි සම්බන්ධතා ජාවාරම් හැමදේකටම මේ කෙල්ල තමයි සම්බන්ධ වෙලාති එන්න කියල සේතු කියනවා. එස්සෑ රාජ්කුමාට අන්දර කියනවා පුරෂෝත්තම් ස කිව්ව විදිහයට කෙල්ලව දැක්කද කියලා පාර හිටිපුයගෙන් ඇැහුවම ඒ කවුරුවත්තේ කෙල්ලව දැකර නෑ කියල කිව්ව කියලා. සේතුවමිතුමාට කියනවා ඒ කෙල්ලවල්ගත්තොත් පුරුෂෝත්තම අපේ අතිේ. ල්ල අල්ලගන්න එක මගේ වැඩක් මේ කෙස්සෙක පිට යන නොදී බලාගන්න එක තමමුන්ගේ වැඩක් කියලා සේතු ඇමිත්තුමා ගෙදරී යනවා නන්ද රාජ්කුමාරුව යවනවා නන්දයාගේ ටීමය ගෙන්න්නල කියනවා පෞද්ගලික හේතුවක් නිසා මේ නඩුව මටත්ගොඩක් වැදගත්. ඒ නිසාදැ මේ කේෙස්සකට විතරක් අවධානය දෙන්න කියලා දැන් පෙන්නෙනවා සේතු ආයම දේවායකිනං එලියටෙනවා දෙන්නෙක් සේතුවෙනකම් බලාගින් ඉන්නේ ඒ අබ්දුල් සහ දීපක්. දීපක් සේතුගෙන් අහනවා ඊළඟ සලසෝ මොකක්ද කියලා සේතු කියනවා මෙච්චර ලොක ගනදිනවා කෙල්ල එක්ක පාවිච්චිරලරනවනං එක්කෝය කෙල්ලත්ත එෙක් සමී පැසුරක් තියෙන්න්න ඕන. නැත්තා වෙන මුකක්කාඩි සම්බන්ධතාවයක් තියෙන් ඕන කියලා. සේතු කියනවා ඊළඟට පුරෂෝතම්ගේ ළඟම යාලෝවල්ලගම කියලා. සේතු එතනින් යනවා. නන්දයාගේ ටීමකත්යක එකතුවෙලා කාර්තිකාගෙන හොයන පටන්ගන්නවා. ඩේවිට රාගව් දෙන්නම ඇවිල්ල නන්දට කියනවා හැමතැනිම්ම හොය බැලවා ඒක කල්ලව කවරුව තඳුරන් නෑ කියලා. ශාලනී නන්දගෙන් අහනවා ඒක එල්ල මේ පැත්ති හිටිය කියන එක බොරු කතාවක් වෙන්න බැරිතු කියලා. රාජ්කුමාර්‍ෝර්ණ එක බලබල හින්නේ. නන්දයි ශාලිනී රාජ්කුමාරුවයි ජිප්පකෙන් බහිිනවා. නන්ද යාගෙට ඒීමමකත් එක් ස්්‍රරහට අද්දිී රජ්කුමාර් ජිප්පකළඟ නැතිනවා? කාර්තිකා නඇවතල හිටිය කියලා හොයාගත්ත ගෙදරට ශාලනී ඩේවිටයි රාගව් යනවිස්තර හොයන්න. නන්ද කෝල්ලකක් ඇවිල්ල මඟ නවතිනවා. ඩේවින් රාගව් එක ගිහිල්ල බෙල්ලෙක්ග හනවා. මෙන්න ජෝජ? දේවිටයි රාගවටයි බනිිනවා. චෝජජහනවා ඔයාලා හැමෝම මේ කෙල්ලගේ ෆොටෝ එකක් පෙන්නලා එයාගෙන දන්නවද කියලාහන්නේ ඇයි කියලා. චෝජ කොල්ලො දෙන්නට බනිද්දි ශාලනීතෙන්ට එනවා. චෝජ් ශාලිනීව දැකලා කෙල්ලත්තක කතා කරනවා. ඒ වෙලාේ චෝජි පිරිඳ විල්ලා ඩේවිටටයි රආගවටයි බැනලා එයගේ සමියටත් බැනලා අපිට මෙහිමවද දෙන්නේ පා කිය කෙදරදුර වහනවා. නන්ද ටීමකතෙක් ආෙදදි බයකයහකාව දෙන්නගෙන් එක්කෙනෙක් නන්දකි ෆෝර්්ණකාර ගෙනයනවා ශාලනී රජකුමාර්ටක ඇගහල කියන වෙයාලව අල්ල ගන්න කියලා රාජකුමාර් එතනින්ගේ ්‍රීවිල හෙක නැග අරබයකික පස්සෙන් යනවා. බයිකය කෙලින්ම් පාරය අති රාජ්කුමා ්‍රීවිලයකෙන් වෙන පාරක යන්නේ හැමෝටම ප්‍රශ්නයක් රාජකුමාර වෙන පාරක ගිය ඇයිද කියලා රාජ්කුමාර ඇවිත් තියෙන්න්නේ යගේ කෙදරට රාජකුමාර්ගි බිරිந்த පවිත්‍රා වීල්චයායෙන් වැටිලා රාජකුමාර් පවිත්‍රව උත්සලා අයි වීල්චායකෙන් තියෙනවා පවිත්‍ර දඟලනවා රාජකුමාට ගහනවා රාජකුමාර් පවිත්‍රට බෙහෙත් පෙත්තක් පහනවා. කෑම කවන්න හැදුවත් පවිත්‍ර කෑම කන්නේෙ නෑ. රාජකුමාර් බිමවැටල තිබුණේ යාල දෙන්නගේ ෆොටෝඒ එක අරගෙන පපඩ්ඩෙකුඩින් තියෙනවා. නන්ද ශාලනී එක්ක පුරෂෝත්තමගේ ගෙදරට එෙනවා ශාලනීට වාහනේ ඉන්න කියලා නන්ද විතරක් ගෙදරට යනවා. ගෙදර බෙල්ලෙ ගෙහොම ගෑන කෙනෙ දොරාරිනවා. නන්ද ඇයගෙන් අහනෝ පුරුෂෝත්තමස ඉන්නවද කියලා. ඇය කියන සර් නෑ සර්ගි පුතාවිතර ඉන්න කියලා. පුරුෂෝත්තම්ගේ පුතාතමයි ෙල්වම්. නන්ද සෙල්ලුවොම් එක කතා කරනවා. පුරෂෝත්තම් සර්ගෙන ඇහුවම සෙල්ලුවම් කියනවා තාත් විදේශගත වෙලා ඉන්න කියලා. සෙල්ලොම් නන්දට කියනවා විස්තර දෙන්න කෝල් කල කියන්නම් කියලා. නන්දයාග විසිටින් කාඩක සෙල්ලුවම්ට දෙනවා. සේතු එයාගේ ගෝලයෝ දෙන්නත්තෙක සලුන් එකටනවා. ඒ වෙලාවෙ රැවුල කපකප ඉටිය කෙනෙක්ලඟට යා යනවා. බ්දූල්ලේ මිනිහෝ පුටුවට තිල තදකරගන්නවා. සේතු දමයි රැවල කපන්නේ. ේතුේ මනිියගේ රැව්ල කපන ගමන් ඔහොට කියනවා විගෙනකවරය කුණාම තමග සේවා දායකය ගෙන තුළතුරු දන්නව කියලා සේතුේ විගනකවරයට කියවා ඇත කිව්වොත් රැවල විතරක් කපන්නා, නැත්තම් බෙල්ම කපල දානවා කියලා නන්දයාගේ ෝර්ණගේ ස්ක්‍රීන්නේකඩ කාර්තිකාගේ ෆොටය එකක් දාගෙනඉන්නේ නන්ද බලන්නේ පුරෂෝතම්ග කෙදර ඉන්න ඒ පොටෝයක දැක්කම ඒකට දක්ුණ්‍රතිචාර මොන වගේද කියලා அඩ විගුණගවරයා සේතුර කියනවා ඔයා කියන කෙල්ලෙ ගෙනම විස්තර දන්නේන. ර ෝොතම් සරුයි මයිතු ංන්තාවක් මුණගහල තියෙන්නේ ඒකත් ගනුදනුගැෙන කතාකරගන්න විතරයි කියලා. සේතු ගෝලෝ දෙන්නැත්තක සලන්කෙන් යනවා. ආය අනගමන් ශාලිනී නන්දගෙන් අහනව හෝඩුවාවක් ලබුණද කියලා. නන්ද කියනවා කියන්නම් කියලා. නන්ද මේ කේසික ගැන විස්තර එකතු කරනවා. සේතු කල්පනා කර කන ඉන්නේ. නන්දගෙ ටීමක බෙදල ගිහිල්ලා කාර්ථිකගෙන විස්තර හොයනවා? ෆොටෝයක පෙන්න්නල්ල කට්ියගෙන් අහනෝ මේ කෙල්ල දන්නවද කියලා. ඒත් කිසිම කෙනෙක් කාර්ථිකාව දැකලන. සිම විස්තරයක් හම්බවෙෙනි නෑ. මයිනි මාරිමුත්තු. මාරිමමුත්තු වීඩියුව එකක් බලබල ඉන්නවෙලාේ අබ්දුල් දීපක්කෙක් මාරිමුත්ව ෙදල්ටෙනවා. රිමුත්තු හනෝ තමුල්ල කෞුද කියලා. ඒත් සේතුයි ගෝලෝ දෙන මුකුත්ම කියන්නේෙනෑ. එඒයාල ළඟට ෙදරින් එනවා ඒනගමං අබ්දුල් සේතුයෙක් කතා කරනවා. හැමම ගොඩක් කාරිබවුල වෙලා ඉන්න. සේතුන ලස්සනේ පුංචි දුවෙකඉන්නවා. ශාලනීන අන්දට ඇවිල්ල කියනවා කාර්ථිකා පාවිච්චි කරපු ෆෝර්න් නම්බය එකේ ඩේට ෝල් හිස්ත්‍රි සේරම්ම කළදාළ කියලා. ළඟදවසදේ ශාලනී නන්දට ඇවිල්ල කියනවා පුරචෝත්තම් සර්ගය කෙල්ලගේ සම්බන්ධය හොයා ගත්තොත් පර්ේෂණ පටන්ගන්නන පුළුවන් කියලා ඩේවි් නන්දර කියනවා රජේවාර්තා සමාජමාධ්‍ය කිසිම දෙේකේ කෙල්ලගෙන තුරතුරු නෑ කියලා. ශාලනී රාජකුමාර්ගෙන් අහනවා ඔයා මේ පිළිම ජවාරමට සම්බන්ධනේ කොහොමද කියලා. රාජකුමාර් කියනවා සැකයක් නිසා වැඩතහනම් කරේ කියලා. නන්ද ශාලනී රාජමාරු එක්ක ඔෆස්සකෙන් පිටත්තෙනවා සේතුළ මිනිෙු අල්ලගෙන දීපා කප්දුල්ලක එකතුල ඉමිහෙට බලුම් පුම්බණදීලා. සේතුේ මිනිහට කියනවා පුරුෂෝත්තමුයි ඔයයි සතිපතා එකට බයිස්කල් පදින්න ගියා. ඔයා යාගේ රහස්කිව්වත් ඔයාට බැලම්පුුම්බ එක නත්තකරන පුළුවන් කියලා. ඔහු කියනවා අපි ටිකදුරක් එකට බයිසිකල් පදිනවා එයා අතර මඟදි පාර වෙනස් කරනවා. මම එතකොට තනියමා පහු වෙනවා? ආය සතියකින් තමයි මමයාව දකින්නේ. ඉතින් එයා මගත්ත එකක කිසිම රහසක් බෙදාගත්ති නෑ කියලා. දවසක් රජුමමාර යාගේ බරිඳගේ කාමරේந்தන් ඉල්ලියටේති දකිනවා නන්ද ඒයාගේ ටීමකෑ ෙදරට ඇවිත්තිඉන්නවා. රஜජකුමார் නන්ந்தග නහනවා ඇස ආවෙ කියලා. රාஜකුමார் කියනවා මට என்ன කිව්வන எனවනි කියලා.නந்த බල්න්නවා කාමரே කවது ඉන්න කියලා. රාජකුමார் කියනවා ඒමගේ බිරිந்த එයා නිදි කියලා. රාගව වෙන කාමරක දොරාරිදේ කාමරේந்த බලபுරணවා. රාஜ්කුමාார் ගිහින් ආයේ දොර වහනවා. ශාලනි රාජකුමාට කියනවා වැඩවගේකට යන්න තියෙනවා ඉක්මට ගිහින් එන්න පුළුවන් කියලා. න්ද බලනව රාජකුමාර්ග ෙදර බිත්්‍යය හලතියන ෆොටෝස්. ශාලනී රාජ්ුමාර්ගෙන් අහනවා ඔයාගේ බිරිදර මොකක් දුනේ කියලා. රාජ්කුමාර් කියනවා විවාහ වෙලා කාලෙකට පස්ස ලොකු අනතුරක් වුණා. එයාගේ ඔළුවට තුවාලුනා මුලේ ස්නායිුවලට හානි වෙලා ඩොක්.ස්ල බේරගන්න බෑකි වූුවත් එයා බේරුුණා කියලා. රාජ්කුමාර් බල්ලට දෙන්න කෑම කරන් යනවා. ශාලනී රාජ්කුමාර්යයාගේ බිරිදේක ගාවව ෆොටෝ එකක බලඇැවෙල රාජ්ුමාර්ගෙන් හනවා කොහොමදයා මේ සේරම වැට තනියම කරන්නේ. ෙදරට සේවිකාවක් ගන්න නැදද කියලා. රාஜකුமார் කියනවා යාමගේ බිරිந்து. මட்டතරං ඒාව காටව හඳින් බලාගන්න බෑ. ඒයාගේ තත්ම මොම හිටියන එඒ මටත්වඩා හොඳට මාව බලා ගනීවි කියලා රஜකමාරයාගේ බිරිந்து එකක් ගොඩක් කාආதරින් සතුடෙන් ඉඳලතියෙන්නේ. නந்தයි නන්ந்தක ටීමක රஜකුමාருයි ජිප්පකත්த்தයන් පාරන්නේ. ඒයාල කාර්த்திකා කලින් හිටිය කිය විස්තර ලැබුණු ෙදරට ඇතුுள்ளෙනවා ඒ වෙලාව ගෙදර කවරුවත් නෑ? ටීම එක බෙතිල ගහිල්ල ගෙදර පරික්ෂා කරෙනවා. ැන් පෙන්න්නනවා මාරිමුත්තු කෙල්ල එක චත්කරකර ඉන්නවා. ඒ එල්ලට വීඩියකෝල්ලකා කරගෙන ඇඳංගෙන පවල්ලකායින් කරනවා. ඇත්තරම විීඩිය කෝල්ක ඉන්ඳල තියන්නේ සේතුවයි ගೋලියෝ දෙන්න. රාජ ක මාට ගෙදර ක්‍ෂාරදී බිත්තිිය අලතිින් ීන්ට ාල කිය දෙැනුණු තැනක බිත්ති urlල බලනවා? ශාලනී ඒක දෙකල් එතෙන්ට එනවා? රාජ් කුමාර එතන යනවා? ශාලනී තවත්තදන බිත්තිිය ஊරනවා? නන්දත්ත දෙන්ට එනවා. එතන බිත්ිය ලියලතියෙන ර්තිකා කියලා. සේතු මාරිමුත්තු ව අල්ලගෙන. කාර්තිකා හිටිය ගෙදර ැම් පදංච වෙලාඉන්න ජෝජයාගේ පවුල ඇත්තක ගෙදරෙනවා. ජෝජ් කියතුලට ඇවිල්ල ෙදර ලයිට්ටක දානකොට තමයි දකිනෙ නන්දගේ ඇතුළ ඉන්නවා. නන්දගේ ටීමේ රාගූ ගිහිල දුරවහනවා? ශාලනී නෝනවයි දරුවූ දෙන්නවා එකං යනවා. ඩේවි් ජෝජ පුටුවක වාඩිකරවනවා. ගොඩක්වෙලා යනකං නන්ද මුකත්ම කියනන්නේ නැතුව චෝජතයා බලං ඉන්නවා. ජෝජ් හිතනවා මෙය බොලිස්කාරයෙක් වගේ තාම වචනයක්වත් කතා කරේ නෑ! එයා මොකට ද්ේෙදර ආවෙ කියලා. ේතු மாறிுතුரு තර්ජනே කරනවා ඔ පුරෂோతத்தම් සෑகி රස් දෙகா කිව් නැத்தந்தන් தமுගේ ீடியோ தாவா කියලා மாரிமுத்து කියනවා පුருෂோத்தම් ස స్ලා කියලා කාන්තாාවக்க ானయம் සබதாාවයක් තිබ්බ එයා හදිසயම දවச කිව් යාள விவாகக்க කියලා வீට மாසேகடகளின்ින් එයා மැருண කියලා ரஞ்ச உண කිය மாறிமතු කියනවා சේතු அහන ස්స్ටලා කොහෙது ජීவாත්த்துුණே කියලා மாறிமத்து කියවා என நகரர்வள කියලා න්ද ටිවෙලාවත් ජෝජ්්‍යහා බලාගෙනදල ටිවම එකට කියනවා හරි අපි දැන් යම කියලා. ජෝච් නන්ද එයන්න හදදි නඳගෙන් අහනවා ඔය මුකදත්ම නොකිය මගේ ෙදරට පැනවදැන් අන්ද හදනි කියලා. නන්ද කියනවා ඔයා දැනටමත් සේරම කිව්වනි කියලා. ජෝජ් නන්දරි කියනවා මොම් මුකුත්ම කිව් නෑ කියලා. ජෝජ් බයවෙලා නන්දගෙන් අහනෝ මං මොනුව ඔයායටට කි්ව කියලා. ශාලනී ජෝජ් කියනවා අපෙස්සේ ඔයාව මූහනය කරලා හැමදේමහගත්ත කියලා. ජෝජ් ජයයායි කියන ඔයා මුකුදම කිව් නෑ කියලා. නන්ද අයිත් කියනවා ඔය මට ඕන හැමදේම කිව්ව කියලා. ජෝජ හැමෝටම කියනවා මේ ගෙදර මගේ මමකුලියට ඉන්නේ. ගෙදර කලින් හිටිය කෙනා කෞද කියලලා මමදන්නේෙ නෑ. ඒත් අපට තේරුුණනා මේ ගෙදර අවුලක් තියෙනවා කියලා. ඒනිසා ගෙදරා අයිතිකාරය කිව්වා ඔයාලට සතුරින් ඉන්න ඕන්න්නම් මේ ෙදර අපේ කියල හැමෝටම කියන්න කියලා. නන්ද චෝජගෙන් අහනවා ගෙවල් අයිතිකාරය ඉන්න කොහෙති කියලා. ජෝජ් කියනවා තිරුවන් යුරිවල ඉන්නේ ඒයාක නම කොක්කි කුමාර් කියලා. සේතු මාරිගෙන් අහනවා අන්තිමට පුරෂෝත්තම්ම හම්බවනේ කවද්ද කියලා. මාරිමුත්තු කියනවා පුරුෂෝත්තමුයි මයි නිතරම හම්බවෙලා නෑ කියලා. සේතර කෝලකක් එනවා සේතුකිදුව කතා කරන්නේ. ජෝචායිතත් නන්දගෙන් අහනවා මූ මොවාදයාලට කිව්ව කියලා. නන්ද කියනවා ඔය කලින් මුකුදම කිවෙන දැන් මයි හැඳදේම කිව් කියලා. නන්දයාකි ටීමිකත් එකේ කෙදරින් යනවා. දීපාක්කප් දුල් එ ඇනා නගරවල තිය පල්ලියක පියතුමයි හම්බ වෙලා ස්ටලා කියලා නමතියනනාගි ිස්ටක ඉල්ලගන්නවා. සේතුයි ගෝලයෝ දෙන්නා සේතුරේ විස්තර ගිෙනත් දෙනවා සේතුේ ලිස්ටගේ ෆොට වරගන්නවා டேවිට රාගව් එකතු වෙලා කොක්කි කුමාර அල්ලගෙන කොකි කුමාර් කம்பයක එල්ලිලා ඉන්නේ රාගවඋඩීඳං කබේ කපනවා டேවිட்් පහලඉන්නේ නන්දාා තෙතෙන්ට ඇවිල්ලා නන්ந்த කොකි කුමාට කියනව ඇත්ත කියන කියලා කෝකි කුමාර් කියනවා කබේ කපන එක නවත් අන්න ඇත්ත කියන්නම් කියලා කොකි කුමාර ඇත්ත කියනවා කොකිිකුමාර් කියනවා එයා තමයි කාර්තිකාටගේ දුන්නේ මාසා හතරක් ක එයා හේ හිටිය ඊට පස්සෙ මොනව උුණදදන්න නෑ කියලා. රාජ කුමාර් කොකි කුමාර්ගෙන් අහනවා ඒ කෙල්ත් එෙක් තව කෞුද හිටිය කියලා කොකි කුමාර් කියනවා හෙදියක් එයෝ බලන නිතර මාව කියලා ශාලනී අහනවා මොකටද හෙදියක් කාවි කියලා කොකි කුමාර් කියනවා හෙදියක් නැතුව ගර්බනී කාන්තාවක් බලන වෙන කවු දෙන්නේ කියලා. කොකි කුමාර් විස්තර කිව්වට පස්සේ නන්දරාගෞට කියනවා කම්බේ කපන්න කියලා රාගෝකම්බේ කපනවා කොකිකුමාර් බිමට වැටෙනවා. දීපා කබ්දුල්ල එක ගෙදරකට එනවා, සේතු තමයි යාලටහිෙට එන්න කියලා තියෙන්නේ. අබ්දුළ ගෙදර වෙල්ලෙක් හනවා. නන්ද ශාලනී රාජකුමාරු එක්ක අපපහු එෙනවා. දීපා කබ්දුල් එකක දුොරාරිනගම් බලන් ඉන්දි සේතුේ ගෙදරඇතුළඳං එනවා. ගෝලයෝ දෙන්නේ හිතනවා සර් කොහොමදේ ගෙදරඇතුලට ගියේ කියලා. එයාලේ ගෙදරරිඳං එද්දිී YouTubeුබ සපාඩු නාදන් ඇැල්ලා යාලගෙන්න්න අහනෝ යාල කවුද කියලා. සේතු කියනවා අපි මේ ගෙදර ඉන්න එක ඥාති කියලා. සේතු සාපාු නාදයගෙන් නහනවා මේකෙදර හිටිය කෙල්ල කොහෙද කියලා. සාප්පාඩු නාදන් සේතුගෙන් නහනවා ඔයාල ගෙදරායග ඥාති නම් මගෙන් අහ්‍ය ඇයි කියලා. සේතු පුරුෂෝත්තම්ගේ පොටොය එකක් පෙන්න්න ලහනව මේ කෞද කියල දන්නවද කියලා. නන්ද ශාලනීටත් කියනවා අපි හයන කෙල්ලා පුරුෂෝත්තම්ගේ දුව කියලා. පුරුෂෝත්තම් කියලා තියෙනවා නන්දට එයාමගේ දෙවන බිරිඳකි දුව කියලා. නන්ද රාජ්කුමාර්ගෙන් නහනවත් සෑරු සම්බන්ධ කරගන්න ක්‍රමයක් තියෙනවද කියලා. ාජ්ුමාර් කියනවා එයා කතාකරෝ විතර අපට කතා කරන්න පුළුවන් කියලා. සේතු ගෝලියෝ දෙන්නත් එක්ක යනවා. සේතු ගෝලියෝ දෙන්නත් එක්ක කතාකරක ඉදදි අර YouTubeබ ඇවිල්ල කියනවා ඔයාට අතරතුරටිගා දෙන්න. හැබැයි ඔයා මගේ චනල්ල එකේ බෙල්ලයි ක එන්නෙක බන්නඕු කියලා. සේතු ගෝලියෝ දෙන්නත් එක්කසාපාඩු නාදන්නු වාහනෙන් දාගෙන යනවා. රාජ්කුමාරයාගේ බිරිඳක කාමර හයිකරල තියන සිටවගෙන් දකිනවා බිරිඳ නැගිටලයන්න හදදි වැටෙනවා. ஜ குமார் அந்தட කියනවා வானேනத்தனு කියலையாடகிෙதிரை அන්න நந்த வாகனேනවத்தන්න தூமை எனනவா? நந்த ராஜ குமாட்ட කියනවා புருச்சோත්த்தம் சேறு සம்பන්ந்த කරගන්ணங உයාப்பிக்கு இன்னோன කියලා நந்த வாகනே නවத்தන් ැතිනිසා ராஜ குුமார் வாகනே அத்துළ தங்களෙනවා வாணிනතර කරணහதනවා ஏනිසා அந்தட வாே ட்ரோல் நැத்துயනவா நந்த அத்திமேதி அமாரුවෙන් வாணி நதர කරணவா ராஜ் குமார் ஒටோහකින් යනවා රාජුමාර් ගෙදර ඇල්ල බරිඳගේ කාමරයට ගිහිල්ල බැලුවත් පවිත්‍ර කාමරේනෑ. රාජකුමාර් ජනයලෙන් දක්කි නෝ පවිත්‍ර වැටල් ඉන්නවා. රාජකුමාල් පවිත්‍ර ළඟට ගිහිල්, පවිත්‍රව උස්තග ඇවිල් ඇඳෙන් තියෙනවා. රාජ්කුමාල් පවිත්‍රට බෙත්පෙත්ත බොන්න දෙනවා. පවිත්‍ර ඔළුවත් තුවාලවෙලා. ශාලනීන් දෙ එක්ක ජිප්කෙන් ඇවිල්ල මගති බහිනවා. නද ශාලනීට කියනවා මේ පැතිය හැම හොස්පිටල්ල හකටම ගිහිල්ල බලන්න කියලා ේවි රාගව ශාලන තුන්ද බෙද ගිහි හැමහොස්්පිල් ෙකටම ගිහිල්ල කාර්ථකාගේ පොට එක පෙන්නල විස්තරහනවා ඒත් එයාලට කිසිම තොරතුරාදැන ගන ලැබෙනනෑ සේතු ගෙදර එෙනවා. සේතුයාගේ පුංචි දුව වඩාගන්නවා. සේතු දුවට කෑමකවකාව ඉදදි සේතුර කෝලගක්ගෙනවා. අබදුල් සේතුර කතා කරල කියනවා මේ මිනිහ කිව්ව කියලා අර කෙල්ලව හොයාගෙන කෞුදාව. ඒත්ඒ කෞ්ද කියල එයා දන්නෑ කිව්ව කියලා අබ්දුල් කියනවා. ुල් කියනවා දැන් මේ මිනිහ බुරානි කනගමන් வீඩோ එක කරනම කියලා சாපපාடு නාද එයාග චනල් එකට අுතෙන් அलोோட் කරන්න வீඩடியோ එක කරනවා දීපක්க் அදුල් ඉන්නත් මිනිහலங்கு அදුල් සේතුගෙන්නහනවා දැන් අපිමොකද කරන්න ඕන කියලා සේතු කියනවා එයාගේ චැල් එකක ශ්‍යයා කර සස්් කරලා අමතක නකර බෙල්ලයිෙන් එක තුබන්න කියලා සේතුவாයිත් කියනවා එක්කෝගේෙන් නැත්ත ගන්න ඕන නැත්තම් මරලදාන්න ඕු කියලා ශාලනී රගවට கோල් කරලා හண විස්තරමුක தබනාද කියලා රග කියනවා මේ පත් හැම රෝහලකටම ගිහිම් බැලවා ඒත් කිසිම හොඩුවාවක් ොයාගන්න ැරුුණා කියලා. ශාලනී රාගෝවට කියනවාඇන්ෆරස්කෝල් දාල ඩේවිඩ්ව සබඳධ කරන කියලා. ඩේවින්ුව සම්බන්ධ කරමයයා කියවා මෙහත්සේරම හස්පිඩල්ලින් ඇහුවවා ඒත් කිසිම ොරතුරක් නෑ කියලා. ඉතුරුණු හොස්පිටල් කීපේටත් තුන් දෙෙන ිද්ලිය නව ර්තිකාගැන ොයන්න. ශාලනීක හස්පිඩල් හෙකට ඇවිල්ලා එක වැඩකරන සේවිකාවකට අර පොටෝය පෙන්න්න ලහනවා මේකිඉන්න කෙනවා දකල තියෙනවද කියලා. ඒ සවිකාව කියනවා ඔවු මොව දැකල තියෙනවා මෙයා ඩොක්. චන්ද්‍රිව හබවෙන් ආාව කියලා ඊට පත්ස ශාලනී හොස්බිල්ල එකේ විමසීම අංශට ිල් අහනවා ඩොක්. චන්ද්‍රකාව හම්බවෙන්න පුළුවන්ද කියලා. විමසීම වංශ නිලධාරිනයා කියනවා මඩම්දැන් යාගේ ප්‍රයිර් கிලනිික එකගේ ඇති කියලා. ශාලනයේ කලිනිකේ නම්බයක ඉල්ලගන්නවා. ශාලනී හස්පිල්ලගෙන් එලියට ඇවිලනන්තර කෝල් කරලා කියවා ඒක කියල්ල සීමක් හස්පිරිල් එකේද චන්දරිකා කියලා ඩොක්.ගෙනෙක් හබවෙලා තියෙනව කියලා. යාාලන කියනවා ඩක්ටේක් ලිනික්කට කතාකරාම දනගන්න ලැබුණා ඩොක්. ගෙදර ගයා කියලා. ගෙදර තියෙන්න්නේ එනෑ අගරවල කියල ශාලනී නන්දගෙන් අහනවයා යන්නද කියලා. නන්ද කියනවා එයායිනකං ඉන්න මුකුත් කරන්නේ යන්න එපා කියලා. ශාලනී රාජ්කුමාට කතා කරල කියනවා කාර්ථිකාගෙන වැගත්තුරතුරක් ලබුණ, මොමයාට ලිපිේව්වා ඒයට එන්න කියලා. රාජ්කුමාට කියනවා එයාගේ බිනිඳර සනීපනය ඒනිසා ඉන්න බෑ කියලා. ීපක් කබදුල් එක එකතුවෙලාසාප්පඩු නාදන්ට තවකෑම බදෙනනව මේවත් කන්න කියලා.සාපපාඩු නාදන් කියනවා එදාාව මිනිහා තලෙලුයි උසයි හරියට පොලිස්ලධාරියෙක් වගේ පෙනුුණේ. ඒත් ඇහවම නෑ කියල කිව්ව කියලා සසාපඩු නාදන් කියනවා. රාජ්කුමාර් ගෙදර ගිහිල්ලා පවිත්ත්‍රගේ තුවාළවලට බෙහෙද්දානවා. ශාලනී ආයයිත් රාජකුමාට කෝල්ලකක් ගන්නවා ඒත් රාජකුමාරයක කාන්ස කරන්නේ නෑ. රාජකුමාර් බලනව ශාලනීව ලොකේෂන් එක ශාලනීඔව ලොකේෂන් එකට රාජකුමාර එනවා න්දත් තේවෙලාවය මේනවෙතන්ට? නන්ද රාජ්කමමාරවෙච්චර ගණගන්න නෑ උදවුණ සිදුවීමමනිසා ඩොක්ටී ය නා අගර්වල වුණට ඩොක්ටි වේ කාලය ගතරන ගෙට් හවස්ේ එකකට තමයි යාල යන්නේ. ශාලනී නන්දත් එක්ේ යනව රාජ්ුමාටත් දෙෙන්න්න කියලා. ශාලනී ගෙදර මෙෙල්ල එක් ගහනවා? නන්ද දක්කිනවා ගෙදර ොර භගට ඇරලා තියෙනවා. ඒනිසාත් උන්දනාම ගෙදරට ඇතුල් වෙනවා? නන්ද ශාලනීට කියනවා ඇතුළ හොඳර පරීක්ෂා කරන්න කියලා. ශාලනී බලල කියනවාමිහිකවරුවත් නෑ කියලා. න්ද කාමරේක දොර ඇරගෙන එකට ඇතුල්ෙනවා? ශාලනී රාජ්කමාරුයි පිටිපස්සෙන් එනවා. එයාල එනකොටත් ඩොක්. සියදිවි හානිකරගෙන? නන්ද ශාලනීට කියනවා මනොවාහරි සාක්ෂි තියෙනවද බලන්න කියලා. කාමරේ පරිීක්ෂාකරත් දිී රාජ්කුමාර හොයාගත් නෝ බෑංගල්හේක කෑල්ලක්. ශාලනීඇතෙන්ට ආවම රාජ්කුමාරේක ශානීයට දෙනවා? ශාලනීක බලල්ලා නන්දගේ අතදිහා බලනවා? නන්දගේ බෑංගල්ලකේ කොටසක් තමයි ඔහොවෙලා තියෙන්න්නේ. එතකො ඩොක්ටෝ මැරුවේ නන්ද? න්ද ශාලීට කියනවා අපිමහිටආව කියලා කිසිම සාක්ෂයක් තියන්න බෑ කියලා සේතුට අබදුල්කෝල් කරලා කියනවා පුරෂෝත්තම්ගේ පෞුලයාගේ අලුවන්ගේ හැමෝගෙම ෆොටෝ පෙන්නවා ඒත් එදා අව කෙනා අයාලගින් කාරුවත් නෙමේ කියලසාප්පාඩුනාදන් කියනව කියලා සේතු කල්පනා කරනවා එදාය ගිදරඩාව කෞද කියලා නන්ද ජිප් එකට එනවා ශාලනී රාජ්කුමාරයෙක් එනවා ශාලනීට යාග සර්ගෙන සැකයි ඒ සැේ ඇතිවෙන්න හේතු කපයක් තියෙනවා එකක් තමයි මේ කේස්සක පටන්ගන්න කලින් නම්ද කිව්වා පෞද්ධලික කාරණාවක් කමත මේ කෙස්සකයාට වැදගත් කියලා ඊළගික තයි සීමක් සොස්පිරිල්ලකෑදිී කාර්ථකා ගැන කිව්ව සේවිකාව කියලා තියෙනවා කන්නොත් මේ වගේම කෙනෙක් ඇවිල්ලා මේ පොටොය එකේ ඉන්න කෙන ගෙනයි ඩොක්ටි චන්දරිකා ගෙන අව්ව කියලා. අන්තිමට නන්දගේ බෑගල් එක කෑල් ලක් ඩොක්. ගාතනය වෙලා හිටිය කාමර තුළතිවිලා හම්ඹවීම. නන්ද හීනෙන් දැකල බයවිෙන වාහන අනතුර ඇත්තට මෙයාට වුණ දෙයක්. න්න දැම්පෙන් එනවා කාර්තිකා කියන කෙල්ල අඩාගෙන හස්පිරිල්ලකට එනවා ාර්තිිකා ස්පිටල්ලගේ විමසේ මංශයට ඇල්ල කියනවා මගේ මහත්තේ ඇක්සිඩන්් වෙලා යිසවේක ඉන්නව කියල කෝල්ල එක කාව කියලා. විමසී මාංශය ලධරරිනය පොඩ්ඩා කියන්න කිව්වත් කාර්තිකා දුවගෙන ගිහිෙල්ලා අයිසූ එකේ දුරෙන් බලන ඇතුළිකුදඉන්න කියලා. කාර්තිිකාගේ සැමියයා යිICUූ එකේ ඉන්නවා කාර්ථිකා ඇතුළට අන්න හදාදී නර්ස් කනේ කොයාට ඇතුළට යන්න බෑ කියල කාර්තිිකා වෙලියට එක්කං එනවා. ඒ නර්ස්ගිනම නැසේ. නැන්සි කාර්තිකාගෙන් අහනවා ඔයාට කාවද බලන්න ඕන කියලා කාර්තිකා ආන්ඩාන්ඩ කියනවා මගේ මහත්්‍යය බලන්න ඕන කියලා නැන්සි කියනවා ඔයාගේ මහත්‍යෝ බලන්න චන්ද්‍රිකා ඩොක්ට කියලා. ඊළඟට කාර්ථිකා චන්ද්‍රිකා මැඩම්ි කැබින්නට යනවා. ඒ වෙලාවෙ ගුරුපෙසා දෙයාගේ ඕොනත් එක්ක ඩොක්.ළඟ ඉන්නේ කාර්තිකා ඩොක්ටනළඟට අන්ඩන්ඩ වෙලා ඩොක්ටගෙන් අහනවා මගේ මහත්තයට මොකක්දුණේ කියලා ඩොක්ට. නැන්සිගෙන් අහනවා මොකක්දමයාට වෙලා තියෙන කියලා න්සි කියනවා අර එක්සිඩන් කේස් එක උුණගෙනාගේ බිරිඳ මෙයා කියලා. ඩොක්. කාර්තිකාව කැබිණගෙන එලියට එක්ං යනවා. ඒ අනගමන් කාර්තිකා ආ්ඩ අ්ඩ කියනවා එයාගේ මහත්තයෝ බේරගන්න කියලා. ඩොක්. කාර්තිකාාව ආඩි කරලා කියනවා ඔයාගේ සැමගේ ඔලුවට බරපතල තුවාල වෙලා. එයාගේ වැඩිදුර ප්‍රතිකාරලට ගොඩක් වියදම් වෙනවා. ඔයාට ඒක මෙිහහි කරන්න බැරිනම් වෙන රෝහලකට අරගෙන අන්න කියලා. කාර්තිකා හොඳට මාඩනවා. ට තන යන්න හදඇදදි ර්තිකා නැගරිලා ඩොක්ට කියනවා අපිට කාත්කවරුවත් නෑ මගේ මහත්තයෝ බේරලා දෙන්න කියලා. ඩොක්. කාර්තිකාට වෙන නෑ කවරුහරික්කගෙනැවෙල්ල වියදම් පියවන්න නැත්තවිෙනරූහකට අරන්න කියලා ඩොක්ට. යනවා. කාර්තිකා හොඳටම අඩනවා. නැන්සි කාර්ථිකාගෙන් විස්තර ඇහුවම ඇය කියනවා අපි ගිවල්ලට අකමැත්තේ මිවාහවනේ. එයාල දන්න අපි මෙහි ඉන්නව කියලා. දැනගත්තුොත් මනුව කරයිද දන්න කියලා. ඩොක්. අය කැබින්නෙට ආවම ගුප්‍රසාත් ඩක්.ගෙන්න්නහනෝ මොකක්දුණනේ කියලා. ොක්ට කියනවා එයාගේ මහත්‍ය මෙහ ඇඩමින් කරලා ඉන්නේ ටිකා බරපතැයි කියලා ගරු ප්‍රසාත් ඩොක්ට කියනවා අපට එයාලට දෞකරන්න පුුවන්. ඒක අපිට හොඳ විකල්පයක් කියල හිතනව කියලා ඩොක්. යනවා කාර්ථකායකේ ගැෙන කතා කරන්න. ඩොක්. කාර්තිකා වෙනහැබින්නේහකට එක්ං යනවා කාර්තිකා තාමාත් හඬනවා ඩොක්. කියනවා ඔයාගේ මහත්්‍යාව බේරගන්න පුළුවන්. මගේ කැබින්න එක හිටියායි ඔයාට දෞකරන්න කැතිීකිව කියලා කාර්තිකා ඩොක්ටට ස්තුූති කරනවා. ොක්ට කියනවා එයාලයාගේ මහත්තයාගේ වියදම් බයාගනීවී ඒත් ඔයා එයාලට දව්වක් කරන්න ඕන කියලා ගරු ප්‍රසාද්‍යයාගේ ඕනත්්‍යයකවිවාහ වෙලා අවුරදු පාලවක් ගියත් එයාලට දරුවෙක් නැතිනිසා ගුරු ප්‍රසාදගේ බිරිந்தට දරුවෙක් වඩන්න චක්තිය නැතිනි සාත් එයාල ආදේශක මවක් භාවිතා කරන්න තිීරණය කරලා ඩොක්. විස්තරේ කියලා කාර්තිකාට කියනවා එයා ඔයාගේ නහන්නේ ඔයා මේකට කැමතිද කියලා කාර්තිකා හනවා මම කොහොම දෙහෙම දෙයක් කරන්න කියලා කාර්තිකා කියන ඔයාට මේදය කරන්න බෑ කියලා ක් තරහෙෙන් ැගතල කාර්තිකාඩ බනිනවා. ඔයා මත්‍යයෝ බේරගන්න ක්‍රමියත් තිබිලත් ඔයා එකට කැමතිවෙන් නෑකව ඩොක්. බනින්නේ. නැන්සි කාර්තිකාට පැදිලි කරලා දෙනවා සැමියගේ ජීවිතය බේර ගණනම් ේද කරන්න වෙනවා කියලා. කාර්තිකායාගේ මහත්‍යය වෙනුවෙන් ආදේශක මවක් වෙන කැමති වෙනවා ගුරු ප්‍රසාර්ඩ ඩොක්.ගේ මාර්ගයෙන් කාර්තිකා වෙන ගෙදරක නවත්තනවා. ගුරු ප්‍රසාර්් ඩක්ටෝ මීටවෙලා කියනවා කාර්තිකාට ෆෝර්ණක වැඩිපුර පාච්චිරණ දෙන්න එප. යා අඇරෙන් වෙන කාර්ත එක්ව සම්බන්ධතා පවත්වන්න දෙන්න තෙපා කියලා. ගුල් ප්‍රසාත් කියන්නේ මේක රහසිගතව වෙන්න ඕන දෙයක් කියලා. නැන්සි කාර්තිකාව බලන්න ගෙදරට එනවා. කාර්තිකාම තමයි යාගිෙනම බිත්තිිය කොඩටගින් ලියන්නේ. නැන්සි කාර්තිිකාාව හොඳට බලලාගන්නවා. අවශ්‍ය ප්‍රතිකාරත් කරනවා. මාසිම් මාස ගත වෙනවා කාර්තිකා වෙන කෙනෙගි දරුවෙක්ව ඇගේ කුසේ වඩනවා කාර්තිකා දවස සීමමල් ෆොස්පිල්ල එකට ඇවිල් මහත්තයෝ බලන්න . ර්තිකා ඉන්නවා දැකලා ඇවිල්ල කාර්තිිකාව කතාකරම් ගිහින් කාර්තිකාට කියනවා ඔයා මෙහිට ඉන්නපා. මේ වැඩේ රහසිගතව වෙන්න ඕන දෙයක් කියලා. ඩොක්. කියනවා විශේෂෙන්ම මේගෙන ඔයාගේ සැමිය දෙැනගන්න ඕන්නන්නෑ කියලා නන්සේ ඇමදාම කාර්තිකාව බලන්න එනවා. ඩොක්. ගුරුප්‍රසාදලව හම්බවෙල යාලට කියනවා කාර්තිකාගේ සමියට සිහ ඇවිල්ල. ඔහු නිතරම කාර්ථකාගෙන හනව කියලා ගුරුප්‍රසාන් ඩක්නට කියනවා දරුව යිපදෙනකං එයාල එකකිනිකාව දකින්න බෑ කියලා. කාර්තිකා කොඩක් අමාරුවෙන් නයාග වැඩ කරගන්නවා ර්තිකා ැසිට කෝල්ගන්නවා නැන්සි කෝල් ආන්ස කරන්නේ නෑ. ඒළඟ ඩොක්ට කෝලකක් ගත්තම ඩොක්ටයා කාරරි බහලය කියල කෝල් කට් කරනවා. සමහර වෙලාවට ඩොක්. කාර්තිකාගෙන් එන කෝල් ආංස කරන්නවත් නෑ මහත්තයගෙන තුතුරත් දෙනගන්න කියලා කාර්තිිකා සීමක් හොස්පිනිලෙට ඇවිල්ල ඉන්න. ඩොක්. ර්තිකා ඉන්නව දැකලා කාර්තිගලඟට ඇවිල්ල කතා කරල කාර්තිකාව එකක්ං යනවා කැබින්නකට. කාර්තිකා ඩොක්ට.ගෙන් අහනොඔයාගේ කෝල්ලාආසකරන්න නැති ඇයි කියලා. . ර්තිකාට කියනවා ගුරුපසාදයි වැඩිමු යාතර ලොකු ප්‍රශ්නගේයා තිබුණා එනිසායාල වෙන්න වුනා. දෙන්නේයාල් එකට නෑ. මටත්තයාට ලංවෙන්න බෑ. මං මේ කොයාට කියන්නේ කොහොමද කියලා හිතාගන්න බැරුවයි හිටි කියලා. කාර්තිකා ඩොක්.ගෙන්න්න අහනවා එයාගේ මහත්්‍යය කොහෙද කියලා. කාර්තිකා කියනවා මට දැම්ම එයාවෝ බලන්න ඕන කියලා. ඩොක්. කියනවා ඔයදැ ගෙදරයන්න මම හිටඇවිල් ඔයෝ මහත්තයෝ බලන එකක්ං යන්නම් කියලා. ඒත් කාර්තිකා දිගින් දිගටම කියනවා මට දැම්ම මහත්තයෝ බලන්න ඕන කියලා ක් ැන්ස ැින්න එකට ගන්නනවා ඩොක්ට. නැන්සිට කියනවා දැල්මයාව ගෙදරය වන්න මං හෙට උදේ ඇවිල්ල මෙයාව මහත්තයෝ බලනක්ං යන්නම් කියලා. කාර්තිකා නැන්සියක එියට යනවා. කාර්තිකාා නැන්සිට කියනවා මම ඔයා මගේම සහෝදරයක් කියල හිතලා ඔයාව ගොඩක් විශ්වාස කරා කියලා. කාර්තිකා නැන්සිගෙන් අහනවා ඇයිමට ඇත්ත කිව්ව නැත්ති කියලා. නන්සිේ ඇත්තම කතාව කියනවා. ඇත්තටම දරුවක් හදන්න හැකාව නැත්තේ ගුරු ප්‍රසාට්ට කිය ගුරු ප්‍රසාදගේ බරිඳ දෙනගෙන. නිිනෙගේ මාර්ගෙන් ඩොක්ටව සබන්ධ කරගෙන තමයි දරුවව හදන්න හදලා තියන්නේ. ඒ හැමදේම දෙනගත්ත නිසා මයින් ගුරුපසාද්ගේ බිරිඳ ගුපසාදගෙන් වෙලාතියෙන්නේ. ගුරුපසාදගේ මිරිඳ ඩක්ට කතා කරලා බනිනවා. ඇය කියනවා මටාන දරුව එපා ම ගුරුපසාදගෙන් දික්කසා දුනාා කියලා. නැන්සි කතාව කියල කාර්ථිකාාගෙන් සමාවි ඉල්ලනවා. නැන්සි කාර්ථකාට කියනවා මුං ඔක්කොමඔයාාව රැවැට්ටවා. ඔයාගේ සැමියටත්දැම් ප්‍රතිකාරණෑ. ඒයා වෙන කොහේහරි තැනකට මාරු කරලා තියෙන්නේ කියලා. එහෙම කියල නැන්සි කියනවා ඔයා මාධ්‍ය සම්බන්ධ කරගන්න ඔයාට එතුකට සැමියෝ හයාගන්න පුළුවන් වයි කියලා කාර්තිිකායි ඩක්. චන්ද්‍රිකාය කැබින්නෙට යනවා. ඒත් ඒවෙලාේ ඩොක්. කැබින්නන්නේ එකේ නෑ නර්ස් කෙනගෙන් ඇහුව මේ නර්ස් කියනවා ඩොක්ටීනුඩ තට්ටුව කියලා. ඩොක්. කාර්ත්තයකද වතා කරන ගමන් ඉන්නේ. කාර්තිකා ඇවෙල්ල ඩොක්.ගෙන්න්න හනවා ඇයි මෙහෙම අපිට කරේ ඔයාල හැමෝමාව රවැටුවද කියලා. කාර්තිකා හනවා එයාගේ මහත්්‍යය කොහෙද කියලා. කාර්ථිකා තරහා වැඩිකමට ඩොක්ට ගහන්න ආදනවා. ර්තිකා අන්ඩ අන්ඩ කියනවා අපිට ගොඩක් හීන තිබුණා. එයාගේ හීනේ හැබැයි කරන්න තමයි මටයෝ බේරගන්න ඕනුනේ කියලා. කාර්තිකා අඩනවා, කාර්තිකා කියනවා ඒවා දැම මහත්තයෝ බලන්න එක්කං යන්න එහෙම නැතුනුවත් ම මමාධ්‍යයටට ගහිල හැමදේම කියනවා කියලා. ඩොක්. කාර්තිකාට කියනවා මම එනකම් බස්සෝල්ඩකට වෙලා ඉන්න කියලා. කාර්තිකා යනවා. ඩොක්. යනවයාගේ කාරයෙකට. ඩොක්. කාරෙක එඉ ගම ගුරුපසාට කෝල්ලගක්රගෙන කියනවා අරකෙල්ල හොස්පිල්ල එකටවා. එයාගේ මහත්තයෝ බලන්න ඕන කියල තර්ජනය කරනවා මේ ගෙන මාධ්‍යයට පොලස්සට කියනව කියලත් බය කරනව කිය ඩක්. කියනවා ගුරු ප්‍රසා් ඩොක්ට කියනවා මහත්තයෝ බලන්නේ අනවා කියලා එයාගේ ගෙස්ට ඔස්සෙට එකගෙන ඉන්න කියලා. කතාව ආරම්භේති පෙන්න්න නෑ පාරය අන්ඩාන්ඩ යන කෙල්ල තමයි කාර්තික. කාරකේනෙ ඩොක්ට. කාර්ථතිකා බස්වෝල්ට ගළඟ ඉද ඩක්. ඇවිල්ල ර්තිිව කාරකෙන් දදාගෙන යනවා. නැන්සි දකිනවා කාර්ථික ඩොක්ටක් එක යනවා. මේහැම කතාවක්ම නැන්සින් අන්දයක කියන ගමන් ඉන්නේ. ආතිකාක ඩක් එකක ගියට පස්සෙවුණ සිම දෙයක් දන්නේෑ කියලා නැන්සි අන්තිමට කියනවා. තොරතුර දුන්නට ස්තුතියි කියලා නන් දෙතනින් යනවා. අබදුර සේතර කතා කරලා කියනවා වැඩතහනන්ගුණ එස්සයි රාජ්කුමාර් තමයි ඒ එල්ලව හොයාගෙනාව කියලා සප්පාඩුනාදන් කිව්ව කියලා. ශාලනී රාජ්කුමාට කෝල්ල එකක් කරන්න කියවා එයාවික්මට හම්බවෙන් ඕන සර්ගෙන වැදගදයක් කතා කරන්න කියලා. නන්ද තනියම ඩක්. චන්ද්‍රිකා සේවදී නසාගෙන තිබ ගෙදරට හොරේ ැතුලනෙනවා ශාලී රාජ්කුමාරයක බයිකෙන් යනවා සේතුර රාජකුමාරෝ දකිනවා. නන්දරගෙදරට ඇතුල් වෙලා ගෙදරතිවිල ෆයිල්ල එකක් කරගෙන හරෙම් එෙනවා නන්ද ජිප්ප එකට ඇවිල්ලා අයිල්ල කරල බලනෝය එක තියෙන විස්තර. ඒ වෙලාවෙ ඩේවි් නන්දර කෝල් කරලා කියනවා සේර් ඔයා ඉල්ලපු සේවකයගේ විස්තරයාට වුව කියලා නන්ද ඩේවිටම ෆොටුව එක බලනවා? රාජ කුමාර් ශාලනී එක්ක නන්දවි ගෙදරට හොරින් ඇතුල්ලනෙනවා ගෙදර ජැමය එකක් හයි කරල තමයි දෙන්න ඇතුල් වෙන්නේ. ජැමයක නිසාත් සිටේ වැඩකරන්න ඇතුවයනවා රஜජ குුමාார் ශාලනී එක්කනන්ந்தග ගෙදර පරික්ෂා කරනවානන්ந்தයාට අාව ෆොටෝයකේ හිටිය කෙනාව හොයාගෙන ප්‍රශ්ණ කරනවා ඔහු කියනවා දවසක් හවස කාන්තාවක් එෙට ඇවිල ලොකු කලබලයක් ඇතිකර. ඩොක්. තින හිටිය කියලා. ශාලනී රාஜ් කුමාරෙක උடுතටட்டுුවට තියනෙනවා ඒ අනගමන් ශාලනී රාජ්ුමාට කියනවා සෑ, අපිලවල් සාක්ෂි හයාගෙන ඒව විනාශ කරනවා මට හිතෙනවා අපි හොයන කල්ලගේ මහත්්‍ය සேර් කියල ශාලනී කියනවානந்த දැ ිප්ගත් තියාගෙනගෙදර ස්තරහ පාරින්නේ න්ද ල් ෙදර ඩදටු ඇලියත්තියනෝ පේනවා. ශාලී නන්ද ගෙදර හොඳට පරක්ෂා කරනවා. රාජ්කුමාරුයි ශාලනී මුගක්හන දකිනවා. ඒ වෙලාවෙම නන්ද ගෙරටෙනවා නන්ද ගේ ඇතුළට ඇවිල් උඩිතටුවට එදී ශාලනී රාජ්කුමාරෙක බැල්කනියෙන් පැෙනගන්නවා. රාජ්කුමාරුයි ශාලනී දැක්කදේ ළඟට නන් දෙනවා. එතන තියනෙන නෝටිස් බෝඩ්ඩ එකක්. එක ගුඩක්දේවල් ියල තියෙන්නේ. නන්දට මතක්ෙනවා අර සේවක කිව කතාව. එදා ඩොක්ට. කාර්ථිගවත් එක්ක ගෙන ගුරු ප්‍රසාදග්‍ය ැනට ඇල්. ඒ ඇතුළට ියාම ගුරුප්‍රසාත් කාර්ථතිකාට කියනවා මමොයායට ඉන්නවා කිසි දෙේකට බයවෙෙන් එපා කියලා. කාර්තිකා කියනවා එයාට මහත්ත්‍යයෝ බලන්න ඕන කියලා. ගුරුපසාත් කියනවා ඔයාට බලන්න පුළුවන්. ඔය තව මාස හතරක් පහක් ඉඳලා ඔය දරුවෝ බිහිකරලා දරෝවා අනාත නිවාසකට දීලා මහත්තයක සතුටින් ඉන්න කියලා. මේ සිදධිය ගෙදර වැඩකාරයෝ දැකලා. ගුරුපෙසාත් එයාල වෙතනී අඇවලා. ර්තිකා ගු්‍රසා්ට කියලා දැන්මගේ මහත්‍යයම මෙහිටාව නැති වුණොත්මන්තමුන් ගැන හැමදීම මිනිසන්ට කියනම කියලා. කාර්තිකා යන්න හදදිය ගුරු ප්‍රසාත් කාර්තිවාගේ ශෝල්ල එකේ නැදලගන්නවා. එතකොඩම කාර්තිා බිමට වැටිලා බඩ පොළොවේ වදිනවා. කාර්තිකා කෑගහනවා. ගුරු ප්‍රසාත් ැවිල්ලා කාර්තිකාගේ බෙල්ලට කකුලසිල තදකරනවා. ඩොක්. කියවා ගුරු ප්‍රසාට් යයා අතාරීනයා ගැබිණයක් කියලා ඒ ගුරු ප්‍රසාත් දිගටම කෙල්ලගේ බෙල තදකරගෙන ඉන්නේ. කාර්තිකාගෙන් ලේයනවා. ර්තිිකා දඟලෙනවා කාර්තිිකා එතනම එයාගේ ජීවිතයට සමුදෙනවා. ඩොක්. බලල කියනව කාර්තිකා මැරිල කියලා මේ සිදධිය වඋනාට පස්සේ තමයි ගුරු ප්‍රසාත් පුුෂෝත්තමට කතා කරලයාට උදෝල්ලන්නේ. එදා රෑ නීලංග උප්පන්කාසේයාගේ ගෝලියෝ එකතු වෙලා කාර්ථිකාගේ මලසිරර කාරයෙක අරංගීන්. අර සේවකය අන්දට කියලා තියනෙනවා කෙල්ලවා අරංගේයාට පස්සේ මොනොව උනාද කියලා දන්නෑ කියලා. ඒ ප්‍රශ්නිම් පස්සේ සේවකයා ගුරු ප්‍රසාධි ගෙදර වැඩරක නවත්තලා න්ද පාරයාාව කාරකා හරස් කරලා ජිප් එක නවත්තනවා. නந்தේ කාරකයාාව මිනිහව அල්ලගෙන? ඒ තමයිනල கூපපම් කාසි! නන්ද තුුවක්කුව කාසිෙ බෙල්ලට තියලා හනකොට කාසි කියනවා එයාකරේ පුරෂෝත්තම්ස කිව්වදේ කියලා. කාසික එල්ලගේ මලසරුර රගයාට පස්ස உනදේ කියනවා. කාසියාගේ ගෝලෝොත්තක් එකතු වෙලා කාර්තිකාගේ මලසිරුර ගබඩාවකට අරගනැවි. ඒ අතර තව කට්ියයා කාර්තිගා නැවදල හිටිය ෙරඩිගිහින්. ඒ ගෙදරය ර්ථකා ගෙන තියනෙන හැම දෙයක්ම විනාශ කරලා. ே හොந்தர சுද්ද කரளලා ஏ ஆ கிதிரிகிஹங. கார்த்திகாගේ மழுசிருற அரக அவேல்லா ஏ அழுசிருரட பெற்றரல் தாலேக கினித்தயலா நந்தையாக எதரனோட்டிஸ் போர்ட்டே நெக்ட் கேர்லி இ போக்க மக்கள குரு பிரசாத் කියற யனவா தன் பெண்ணனை வத்தமான கதாාව அිට ஆயம் குரு சாදகி காத்தனே பெண்ணனවා நந்தயா ஹீனேந்தக்கல பயவன் அணத்துற ஆாய் தகினவா ஏ அனுத்துற வெனவேலாவே நந்த எக்க ஜப்பேகே நந்தகி விரிந்தா தந்தல ஏய் அனுத்துரேன் பஸ்சி நந்தகி விரிந்தத்த்தனம ැතිவே එතකොට කාර්තිකාගේ සැමියා වෙන කවුරුහරිද. අපි බලමු. නන්දේ හීන දෙැකල බයවල ඇහැරේ දිම ශාලනීගෙන් කෝල්ලකක්க்கෙනවා. නිස්සලට කියනවා ගුරු ප්‍රසාද්‍ය අභාවය ලෝපුරාල් රසික රසිකාවන් කම්පනයට පත්කරල කියලා පොලිසිය පර්ර්ේෂණ පටන්ගෙන නந்த පුරෂෝතම්ගේ ෙදරටනවා? පොලිස්සියි මාධ්‍ය වේද නුයි පුරෂෝතම්ගේ ෙරරිස්රහ පෙருලා ඉන්නවා නந்தත් චිපකෙන් බැහැලා ගෙදරිස්තරහටයනවා. පොලසිලධரிෙන් ගේ ඇතුළ இந்தලා පුෂෝතம்வேලියට එක්க்கං එෙනවා நந்த பொருෂෝත්த்தம் දෙළ புதுම වෙනවා நந்த පුருෂோத்தம்ගෙන්ன்னහணුව சேர்க்கியட்ட தாவே ஐමட்டு எனව කියල දனுුந்தන්නේ நැත්த்தி කියලා. පුருෂෝத்தம் කියනවා මම எனව කියල සතිியකடකාலிින් රஜ குුமாட දැනුந்தண்ண.මம தමයි ஆவே! அද உதே குருප සාධகாාத்தනයට மாவாත්த்தடங்குුවட ගත්த்த කියලා. පුருෂோෝத்தம்ම ගෙதிரிින් அரயනවා நந்த පුருෂෝත්த்தමගේ ෙදරින් එන්න වානே හරවගන්න කොටම රාග පුருෂෝත්த்தමගේ ෙදරට එෙනවා න්ද රගවට පල් බෑිකක් දීලා මීතනට එන්න කියල නන්ද යනවා. නන්ද එනි රාජකුමාර ගෙතරට ඒ වෙලාව ගෙදර කවුරුවත් නෑ? නන්ද පවිත්‍රගේ කාමරයටත් යනවා පවිත්‍ර කාමරේ නෑ? නන්ද දකිනෝව පවිත්‍රගේ කාමරේ බෙහෙත් කුප්පිය වගයක් තියෙනවා. කාමරේ සිල්සටීව එකක් හයිකරල තියෙන්නේ. නන්ද කාමරෙන් එලියට ඇවිල්ලා ටිකක් වෙලා කල්පනා කරලා අර බල්ලව දාලා තියෙන කාමරයට ඇත් යනවා. ඇත්තට මේ කාමරේ බල්ලෙක් නේ බල්ලෙක් පුරණ සෞන්ඩ එකෙන මැසිින් එක කයිකරල තියෙන්නේ නන්දේමසිින්නේ කඩනවා. ඒ කාමරේ හරිම අමුතුයි. ඒකෙත් සේසිටීව එකක් හයිකරලා තියෙන්නේ. නන්ද දකිනවා ඒ කාමරේ තියෙන කන්නාඩිය අත්සලකුණ තියෙනවා. නන්දේ අස්සලකුණට යාගේ අත තිබ්බම දුරක් ඇරෙනවා. එතන තියෙන්නේ කබඩ්ඩ එකක්. ඒක ඇතුළි අතපය කෙටගහ දාපු මිනිහෙක් සියනැතුව ඉන්නවා නන්ද දකිනවා. ඒ වගේම නන්ද දකිනවා එදා අයාගේ නැතිවුණු ෆෝර්න් එක එතන තියෙනවා. නන්ද වතුරකා කරග නැවිල්ලා රාථපයකට ගහල තියෙන මිනිහගේ මූනට වතු රහෙන. ඒ මිනිෙට සිහියයෙනවා නන්දේ මිනිහ වෙතනින් එළියට අරගෙන නන්දේ කෙනගෙන් නහනවා තමුන් කෞද කියලා ඔවු නන්දගෙන් අහනවා ඔය රහස් පරීක්ෂක නන්ද සර්ද කියලා නන්ද ඔව කියලා ආයෙත් අහනවා තමුන් කෞද රාජ්කුමාර් කොහෙද කියලා ඔහු කියනවස් සර් ම තමයි රජකුමාර් කියලා එතකොට රාජ්කුමාල්ලා දෙන්නේෙඉන්න පුලුවන්ද කෞතිතකොට ඇත්තමකෙන සේතු කඩයල්න්නඟ තේකක් බිබේ ඉන්නේ නන්දත්ඒේක වැඩකරපු රාජ්කුමමාර් ඒ කඩේට වෙල්ල වතරබෝතලයක් ගන්නවා ැ අන්දලඟ ඉන්න අනිතරාජ්කුමාර නන්දට වෛල්ලකත් දෙෙනවා. පුරෂෝත්තමස මේක ඔයාට දෙන්න කියලා තිබුණ කියලා. ඔහු කියනවා මම ඔයාව හම්බවෙන්නේ එනකොට කෙනෙක්මාව පහැරගිනැවිල්ල මෙහි හිරකරා කියලා. නන්දේ පල්ලක ඇරල බලනවා. ඒක තියෙන ෆොටෝයගේ ඉන්නේ පුරිෂෝත්තමිසගේ අතුෘදහන්න වුන දුව. නන්දඩ මතක්කනවා රාජ්කුමාරයාගේ බිරිඳ පවිත්‍ර කියල පෙන්නුවම මේ ෆොටෝ එක ඉන්න කෙල්ලම කියලා. සේතු කඩේළඟදි රාජකුමාට ෆොටෝ එකක් පෙන්න්න ලහනවා මේක ඉන්න කෙනාව දන්නවද කියලා. රාජ කුමාර් නෑ කියල රතුපාඩ කාරයෙකි නෙතී යනවා නන්දළඟ දැංගෙන රාජකුමාර්ගේ ෆොටෝ එකක් තමයි සේතු පෙන්නල තියෙන්නේ. එතකොට ඇත්තම රාජ් කුමාර් තමයි නන්දළඟඉන්නේ. නන්දකි ටීම එකත් එක්ක මෙච්චර කල් වැඩකරල තියෙන්නේ බොරු රාජ්ුමාර් කෙනෙක්. එදා සේතු ඇමතුමාට දෙන ෆයිල් එකේ තියෙන ෆොටෝ එකේ ඉන්නන්නේත් පුරෂෝත්තමගේ දුව. නන්දර ෆල්ල කරගෙන අර්චුන්ගේ කෙදරින් එලියටේදිී දකි නව කාරෙක රෝධපාරක් තියෙනවා. ද මක් එනව දා රාජකුමාරලයා ගෙදර එදදි රාජකුමාරයා ෙදරගාව කාරෙක් නත්තල තිබ. දැ පොලිසේ බයකිකක් තියෙන්නේ ගෙදර. නන්දිික් මණඩ පටත් එෙනවා නන්ද සුන්ඳලට කෝලගක් අරං කියනවා ම නම්බය එකක් එවරන්න ඒ ට්‍රැක්ක අරන කියලා සේතු ොරු රාජ කුමාර්වි කාරයෙක පලෝකරන ගමන් ඉන්නේ. රාගව් කාර්තිකාගේ මහත්්‍යය ගෙන විස්තර හොයාගන්නවා. සුන්දර් නන්දෙ වු නම්බේක ට්‍රැක්කරල නන්දර කෝල්ලගක් කරං කියනවා ඒ වාහනේ EEC පැත්තට අනව කියලා. ඊළඟට රාගව නන්දර ෝලකක් අරන් කියනව නරකාරංචයක් තියනව කියලා. ඒ විස්තර ඔයාට වර්සෑ පෙව්වා ඒක එල්ලගේ මහත්්‍යයගන? නන්ද රාගවයෝ විස්තර බලනවා? ඒඒ විස්තරවල ෆොටෝයකේ ඉන්න බොරු රාජකුමාார். ඒයාගේ නම ප්‍රබා! එතකට ප්‍රබා තමයි කාර්ථකාගේ සමිය? ඒයාලගොඩ සතුටින් එයාලගේ පෞල්ජීවිතය ගත කරලා. ප්‍රාගගේ බයිකක්සසිඩට් වෙලාතමයි ප්‍රභාාවහස්පිල්ලගේ ඇත්මිට කර තියෙන්නේ. ප්‍රබාටි සිහය එනකොටයි ප්‍රභාන්දලදයනනි මානන්සික රහලේ. ප්‍රභා මානසික ෝහලේති හොඩක් දුක්විඳල. දවසක් ප්‍රභා මානසික රෝහලේ සේවකයන්ට අත්ගහලා රෝහලෙන් පැනගෙන. ප්‍රභා යාල හිටිය ගමට ඇවිල්ල කාර්ථකාට කෝල් අරගෙන ඒත් නම්බයක වැඩකරලනෑ. ප්‍රභා යාල ජීවත්වුණු ගෙදරටත් ගිහිල්ලා. ඒ ගෙදර ළඟ ගෙදරකම ගෑනු කෙනෙ ප්‍රභාට කියලා ඔයාට අනතුරනාට පස්සේ එයා වෙනගෙදරල් ලැබුණ කියලා හිට කියා කියලා ඒ කෑනු කෙනාගේ මහත්තයක් ඉන්ිවල තියෙන යාගේ දුවගේ ගෙදර නවතින්න කියලා ප්‍රබාට කියලා. ්‍රා කාර්තිිකාගේ ෆොටෝ එකක් පෙන් අල කාර්තිකාව හැමතනම හොයලා. කාර්තිකා ගමය ගිහිල්ලත් නෑ කියල ප්‍රබා දෙනගෙන ප්‍රබා පොලිසිය පැමිල්ලකුදදාලා. කාර්තිිකාාගෙන පොලිසිය මොනෝමහර තුරතුරා හොයා ගැනීවි කියලා ප්‍රභා දවසම පොලිසි ඉඳල තියෙන්නේ. දවසක් පොලිසිය ඇදී ප්‍රභා කාර්ථතියාගේ පොටෝක අතේතියන් බලාගෙන ඉන්දී පොලිසියට ාව කෙනෙක්කා පහුයානොට කාර්තිකාාගේ ෆොටෝ එකකදයා බලංගීන්. පොලිස් නිලධාරිය ප්‍රභාව එලියට ඇවල ඒලාම යිසට මසේජකක් කඇවිල්ලා ප්‍රභා මානසික රෝහලෙන් පැනල කියලා. ප්‍රාපොලිසියන් එලියට එදි එයට එහෙනවාර ෆොටෝව එක බලාගෙන ගිහිපු මිනිහකාත්තකද කතා කරනවා. ඒ මිනිහ කතා කරන කෙනට කියනවා අපි ඩ පලදි වද පුරෂෝත්තම් සෑ නියෝගෙන් ගිනිතිපු කල්ල ෆොටොව එකකත්තියා ගෙන කොල්ලෙක් පොලිසිඉන්න කියලා. ප්‍රභායයේ මිනිහවල්ලගන්න හදනවටම ඒ මිනිහිතනින් ගිහිල්ලා. ප්‍රා මානසික රෝහලෙන් පැන කියලා ආරච ආාව නිසා පොලිස් නිලාරීම් ප්‍රභාවේ වෙලායොම අල්ලගන්නවා. ප්‍රබායේ හැම නිලධාරියක්නම ගහලාතනින් පැනගෙන. ඊට පස්ෙ ප්‍රබා පුරුෂෝත්තම් ගැන විස්තර හොලා. ප්‍රභා පුරෂෝත්තමගේ පුතාව පලෝ කරලා. පුරුෂෝත්තන්ගේ විගනකවරත් හම එන්න ගිහින්. විගෙනකවරේවා හම්බවෙන්න බලාගෙන හිටපු වෙලා වේ දීපාක අබ්දුල් එකේ විගෙනකවරයගේ කාමරේන්ද නෙලියටල්ලා. ප්‍රභා විගනකත්යක කතා කරන්න ගියවෙලා වේ විගෙනකරේ ප්‍රභාව බැනල එලවගෙන. ප්‍රබා දිගනම කාර්ථක ගැන විස්තර හොල්ලා ඒත් කිසිම හෝඩුවාවක් ලැබිලන වසක් ්‍රාග ලඟ යන ොටෝය එක දැකලා කෙනෙක් කහලා එයිමී ෆොටෝය එක අරගෙන හැමතනමයාව හොයන්නේ කියලා. ප්‍රබා ඔහුගෙන් නහලා ෆොටෝයක ඉන්න කෙනාව දන්නවද කියලා. ඒ කෙනා කාර්තිිකා නැවතල හිටපු ගෙදර පෙන්නලා. ප්‍රභාය ගෙදරට ගියවෙලා අපේ ජෝජ්‍යයාගේ පවුල අතක ලියට ඇවිල කොහෙදයන්න. ප්‍රබා යාලාගෙන් කාර්ථිකාගෙන ඇහුවම යාල ප්‍රබාට බැනලා. ප්‍රබා පුරුෂෝත්තමගේ ්‍රයිවරු තම්බ වෙ විස්තරහලා. පුරුෂෝත්තමගේ ්්‍රයිවර් කියලා ඔහු කිසිම දෙයක් දන්නෑ කියලා. ඒ වගේ මොහ කියලා දැන් තව දෙන්නේ කාව කියල පුුෂෝතගි දුව ඔයාගෙන. ඒ ඇවිත්්‍යයනි සේතුවි ගෝලිියෝ දෙන්න. ප්‍රභා පුරුෂෝතම ගැෙන විස්තර හොයොපු හැම තැනකම සේතුවි ගෝලියෝ දෙන්න ඉන්නව දැකලා ඒ දැක්ක හැම තැනකදිම සේතුවි ගෝලියෝ දෙන්නගේ පස්සෙන් රතුපාට කාරකක් ගිහිල්ලා. දවසත් ප්‍රභාමග රැකගෙන ඉඳලා ඒ රතුපාට කාරක පලෝ කරලා. ඒ කාරක ඇවිල්ල තියෙන අනා නගරවලට කාරකේ ඇවිල්ල තියෙන්නේ පුුෂෝත්තමගි දුව පවිත්‍රා. ප්‍රභා පවිත්‍රව දැකලා ්‍රභය ෙතරට ගහිල්ලා පවිත්‍රවයාගේ භාරයට අරගෙන. ඊට පස්ස පවිත්‍රව ප්‍රාදන නැවදලන්න ගෙදට අරගෙනවිත්. ප්‍රබා තමයි පවිත්‍රව හිරකරගෙන පුරෂෝත්තමට බලපෑම් කලා තියෙන්නේ. ප්‍රබා කාමරේ සම්පූර්ණයම කව කරලා. හැමදාම පවිත්‍රට බෙහෙත්තකක් එන්නත් කරලා. ප්‍රබා හැමදාම වගේම පුරෂෝත්තම් පවිත්‍රග ගෙදරෙනකම් බලඉඳලා. ප්‍රබාදැනගෙන පුරෂෝත්තම් ඉස්සයි රාජ්කුමාර් හරහා එයාගේ දුවව හොයෙනව කියලා. ාජ කුමාර් පවිත්‍ර හිටපු ෙදරට අවවෙලාවෙසාප්පාඩු නනාදෙන් නැවිල්ලා රාජකුමාරයක කතා කරලා. ප්‍රබා රාජ කුමාරෝ පලෝ කරලා. ඊට පස්සෙ ප්‍රබා ස්සයි රාජකුමාර් විදියට රහස් පරීක්ෂක නන්දගෙටීම එකට සම්බන්ධවෙලා. ප්‍රබා රාජ කුමාර්ගෙන් හැම විස්තරයයාම දැනගෙන. ඊට පස්ෙ ප්‍රබා නන්දගෙනත් විස්තර හොයලා. ප්‍රවා රාජ්කුමාරෝ එයාලක ගෙදර හිරකරලා. බල්ලකේ කාමරේ ඉන්නව කියලා දැනින්න දොරාරින වහනකොට බල්ලෙක් බුරන හඬ එහෙන මශිනෙක් කයි කරලා. ්‍රභායාගේ පවිචත්‍රගේ පොටෝ එකක් කෙඩිඩ් කරල පිින්ටගක් කරගෙන. ඒ අලදින අම සමියන් විදියට පෙන්න්න. එසයි රාජකුමමාට පුරුෂෝත්තම් දීල තිබයාගේ දුවගේ විස්තර වෙනුවට කාර්තියාගේ ෆොටෝය එක යාගේ විස්තරයි දාලා ප්‍රභායක වෙනස් කරලා. නන්දකි ෆෝර්ණෙ එකෙදා අරගන්න කොල්ලේ ෆෝර්ණ එක ිහිදී තියෙන ප්‍රබාට. ඒ වගේම කොකිි කුමා කිවවිදියට කාර්ථකා ගැබිනියක් වෙලා කියල දැනගත්ම ප්‍රාගඩා දුක්වෙලා. ප්‍රාධදා නන්දකි ජිප්ෙකෙද කලබලේ ඇතිකරපු වෙලාවෙ තමයි නන්දගකි බෑංගලකේ කෑල්ල කෙටලතියෙන්. බ සීමක් හොස්පිටල් එකට ඇවිල් කාර්ථකා ගැන විස්තර හෙවම ඒක සේවිකාවක් කොහුට කියල තියෙනවා ඒගනුළමේ ඩොක්ට. චන්දරිකාාව හම්බවෙන් ඇල්ල තිබුණ කියලා. සේතු ප්‍රාාව පලොුව කරන්න අධි සිගනල් අයි්කළඟද සේතර ප්‍රභාව මගැරෙනවා. සේතු දීපක්ට ගෝල්ලක්කරං කියනවා නම්බය එකක් එවරන්න ඒක ට්‍රැක්කරණ කියලා. ගුරු ප්‍රසාදග මරණය නිසා මාධ්‍ය වේදීන් රසක රසිකාවන් ගුරු ප්‍රසාග කෙදරළඟ පිරිලා නන්දත්ත එහිට එනවා? නන්ද චිපකෙන් බැහලේ දී එයාගේ ටීම්ි එකයා එයාළට එෙනවා ත් ගුපසාදදි ෙදරළඟට ඇවිල්ල තාපළග වාහන නවත්තල ඇතුළට එනවා. ්‍රබාත් ගුරපසාධ කෙදරට එනවා ශාලනී ප්‍රභාව පෙන්නල් නන්දට කියනවා එයාපිුව රවැටුව කියලා ්‍රානන්දරළඟට ඇල්ල ශාලීයට යාගමෙන්න්ටල් හස්පිල්ල එකක අයිඩියක දෙනවා ප්‍රබාන අන්දගෙන් සමාවිල්ලල නන්දට කියනවා මට වෙන විදිා තිබ්බ නෑ කියලා ප්‍රභායතනී යනවා ශාලනී අන්දට කියනවා අපියාව அලගම කියලා නද කියනවා එයා නොකය කිව්වේ එයායටට අපිට මුකුත් කරන්න බෑ කියලා. කට හේතුව තමයි ප්‍රා මානසක රෝහලේ රෝගිය කියල උපපුකරාමයි යාට හැමදයකීම බේරෙන පුුවන් වෙන නිසා. ඩොක්්ි චද්‍රිකාව මමාරන්නේෙත් ප්‍රබ. එදා ගෘරප්‍රසාට් ඇවිල්ල ඩිතියන්නත් ප්‍රබා ඒ වෙඩිතිියපු තුවක්කවෝ පුුෂෝත්තමට අයිතියක. ප්‍රභා සේතු වෙනවා දැකල සේතුව මගරල අනවා? සේතු ප්‍රභාව හැමතනම හොයෙනවා. දීපක් සේතුර කතා කරලා කියනවා ඔයා ළඟම තමයි එයා ඉන්න කියලා. නන්දයාගි ඉම්මකට සේතුව පෙන්නල කියනවා එයා තමයි සේතු මාන්‍යම්. පුරුෂෝත්තම් ස්‍රගි කේසේ කරන්න එයා? CB අයකින් කියල. සේතු ගුරපසාද කෙදරින් එලිය ේද දකිනවා ප්‍රාරතුපාට කාරයකෙන් යනවා. සේතු දැන්ගන්න ගුරුපසාදු ගෙදරින් එලියි. දීපක් සේතර කෝල් කරලා කියනවා ඔයා දැංඟීන දැනම තමයියා ඉන්න කියලා. සේතු කල්පනා කරනවා. චාල්නීන් අදගෙන් අහනවා ඒ ගෑනුළම කාරකේදදි ඉන්න කියලා. පවිත්වර හිටපුගෙදරින් අරගන්න කලින් පවිත්‍ර ප්‍රබාට කියලා තියෙනවා ඔයා මාවත් තෑරියට මාව හොයන කල්ලිය මාවතාරින් නෑ කියලා. සේතු ඇය කාරෙකේ ඩිකේරල බලනවා. පවිත්්‍ර එතන ඉන්නවා. में 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 ේ පවිත්‍රව අරංයනවා. ශාලනී පවිත්‍රව දැකළ නන්දර කියවා ඒ අපිහොෙන ගෑනුළමය කියලා. නන්ද කියනවා නෑ කියලා. සේතුයා කාරකෙන් පවිත්‍රවත් අරගෙන පිටත්වෙනවා නිවස්වලට කියනවා ගුරුපසාදධ ගාතන නඩුව විමර්ශණනවරදි පුරෂෝත්තම සෑට අයිතිතුවක්වා කමුණ කියලා. ඒ වගේම පිළිම ජාවාරම සිද්ධිය පිටිපස්ස හිටිය පවිත්‍රව CBI. නිරධාරී සේතු මානිික්්‍ය විසින් අත්තඩංකොට අරගෙන කියලා. පවිත්‍රවල්ලගන්න CBI. සේතු ගොඩක්ල්ඉඳල් රහසගතම මෙහිෙමත්ධ්‍යාත් කරලා. දක්නවා ්‍රා නසක හල් සහ බලං ඉන්නවා. ප්‍රබාඩ් කාර්ථකාාව මතක් වෙනවා. එය අත්තක කාලය ගතකරපු විදදිිය මතක් එනවා. සේතු කාරයෙන් ැහලෙන් හදදිිම දක්කිනවා ප්‍රබාහස්පිල්ල ඇතුලට යනවා. ප්‍රාටයායකරපු ගාතනවලින් බේරෙන්න්න තියෙන එකම ක්‍රමය තමයි තම මානසික අබාධිත කනෙ කියලා උප්රෙක. යලිත්ම වගේ ලස්සන ෆිල්ම් හැකින් ක්මටම හමුවමු. ඔබට සුබදවස.